ජනතාව කඩවල් වහන්න ඉස්සර කල්පනා කරන්න තිබ්බේ උද්දෝෂණය කරනකොට ඒව නතර කරන්න මිනිසුන්ට සහගේ නොදී කටයුතු කරන්න තිබුණේ. එතකොට ඒගොල්ලෝ මොනවද කරන්න හිටියේ? ඒගොල්ලෝ ආණ්ඩුවට විරුද්ධ වෙන උද්දෝෂණයක් කියලා බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කරුවා. ඔය කඩකාරයන්ට තිබුණේ එදා වහන්න වහලා කියන්න මේ වගේ දේවල් කරන්න එපා කියලා පොඩි ඔවුන්ට තිබුණා මේ වගේ දේවල් කරන්න. ඔවුන් කරුවේ නැහැ. මේ හැම දෙහෙදිම ඉන්නේ දේශපාලන යට තියෙන්නේ. මේ තියෙන යට මේකේ තියෙන වෙන මතයක්. මේ හදන්නේ මේ රට අක්‍රීය කරන්න. මේක තමයි ඇත්ත తత్వේ. මේ සෞඛ්‍ය උපදෙස් වලට කටයුතු කරපු නැති අයනේ මේ කරන්නේ. නෑ නේද? මගේ මතයක් නෙමෙයි මං ආණ්ඩුවේනේ. මගේ පුද්ගලික මතයල් මෙතන වැඩක් නෑ. මේක අපි දැනගත්තා. අපි දැනගත්තා මේ අපරාධේ වෙන්න යන්නේ කියලා. ඒ අපරාධේ වෙන්න යනකොට ඔවුන් කරුවේ මේ දේශපාලන වශයෙන් අපි මේ ඔවුන්ගේ උද්දෝෂ නැත කරන්න හදනවා කියලා. ඒකනේ ඔවුන් කරුවේ. අදටත් කරන්නේ ඒක. මේක අලුත් දෙයක් නෙමෙයි. රටේ ජනතාවට අපි කියන්නේ මේ තමයි විපක්ෂයට ඕන වෙච්ච දේ. කැබිනට් සංශෝධන ජනාධිපතිතුමාට ඕනෙලක කරන්න පුළුවන්. අද රැටත් කරන්න පුළුවන්, හෙටත් කරන්න පුළුවන්, අනිද්දාත් කරන්න පුළුවන්, ඕනෙලක් කරන්න පුළුවන්. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ඉතිහාසෙ සිද්ධ වෙලා තියෙන. එක දෙයක් නෙමෙයි. ඒ යම් යම් සංශෝධන ජනාධිපතිවරයා හිතනවා මේ සංශෝධන කර යුතුයි කියලා. රටේ ජනතාවට වඩා වැඩි සේවයක් ලබා ගන්න. නෑ ඉතින් ඇඳිරි නීතිය දාන්න අවශ්‍ය නෑනේ රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදගෙන ඉන්නවනම්. ඇයි මේ ඇඳිරි නීතිය ඇයි මේ වහන්න විතරක් අපි කතා කරන්නේ? අපි සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත් වෙනවා නම් අපි කාටවත් මේ ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. නේද? එහෙනම් ඇඳිරි නීතිය සෞඛ්‍ය අංශයට දාන්න වෙනවනේ. එහෙනම් ඔවුන්ට වැඩියම බෝ වෙන්න ඕනේ අපේ වෛද්‍යවරුන්ටයි හෙදියන්ටයි. නේද? ඒ නිසා මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේක පිළිපස්සේ තියෙන දේශපාලන. කාලකණ්ණි දේශපාලනඥයෝ ටිකක් තමයි ඉන්නේ විපක්ෂයේ මේ රටේ ජනතාව මැරෙන්න අරින්න බලාගෙන ඉන්න අය. දැන් චෝදනා වහන්න කියනවා ඊළඟ වැස්සෙන් වැහුවෙන් පස්සේ කියනවා අරින්න කියලා. මේ චක්‍රය. මේ විපක්ෂයේ චක්‍රය කියන්නේ වහන්න අරින්න. වහන්න අරින්න. මේක තමයි ඇත්ත. නෑ කීන කීන විදිහට නටන්න නෙමෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙන වගකීම්ගෙන් තොරව කටයුතු කරන විපක්ෂයක්. මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ කොවිඩ් ඇල්ල තියෙන ජනතාවට මුළු ලෝකෙම ජනතාව පිළි අරන් තියෙන වෙලාවක් මීට වැඩි වගකීම් වැඩ කටයුතු කෙරුවොත් වඩා හොඳයි කියන එකයි මම කියන්නේ. සජිත් මහත්තයරත් මම කියන්නේ අනිත් දිසානායක මහත්තයරටයි ඔක්කොම අපි කියන්නේ මේ දේශපාලනේ ගාව ගන්න එපා මේ කොවිඩ් එකත් එක්ක. breaking.lk